හයි බුවන් මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇත්තරම දින දෙකකට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහරෑය මගේ ගෙදර ගෙදරට ඇවිල්ලා 10 දෙනෙක් විතර පිරිසක් ඇවිල්ලා මාව අහලා තිනවා ඉතින් මම ඒ වෙලාවේ ගෙදර හිටියේ නැහැ ඉතින් මගේ පිරිස ඇත්තරම බය වෙලා තිනවා මොකද මේ මට ඇත්තරම පෞද්ගලික අවුරුද්දේ මර ප්‍රහාරයක් කෙල්ලුණා මේ කවුද CID එකෙන්ද මේ වෙන කවුද මේ මර පිරිසක් පිරිසක්ද කියලා බය වෙලා තිනවා ඉතින් ඇය පහුවෙන්දා මේ රෝහල් ගත වුණා මේ ඉතින් ඇත්තරම අපි ඉස්සරහා සිංහය වගේ පිරින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතිවරු විශේෂයෙන්ම කෙහෙලි රඹුකැල්ල වගේ කට්ටිය ඉස්සරහා පූස් පැටව වගේ හැසිරෙන එක ඉතින් අපිට හරි කනගාටුයි මොකද අපි වරදක් කළා නැහැ අපි මේ රටේ මාධ්‍ය වාර්තාකරණය කරේ මේ රටේ දේව වෙන දේවල් ගැන මේ රටේ වෙන අසාධාරණ ගැන අපි නිතරම අපේ සමාජ මාධ්‍යෙන් අපි කතා කරනවා ඉතින් ඇත්තරම අපි එහෙම හොයන්න ඕනේ අපිට කැඳවීමක් නීත්‍යානුකූලව කරා නම් පොලිස් කැඳවීමක් කරා නම් හරි අපි ජංගම දුරකථන තියෙනවා අපිට කෝල් කරා නම් මොකද අපි රටවල් දාලා යන්නේ අපිට කොහොමද ට්‍රැවල් බෑන් දාලා තියෙන්නේ අපි මේ රටේ ඉඳන් පාස්පෝර්ට් එක වෙනුවට අපි සටන තෝරගත්ත කට්ටිය ඉතින් අපිට කතා කරා නම් අපි එනවා නමුත් ඉතින් උඩෙත් වෙනවා හවසත් වෙනවා ඉතින් අපි දන්නේ නැහැ මොකද හේතුව කියලා ඊට පස්සේ මේගොල්ලන්ගේ ලෑන් නම්බර් එකකින් කතා කරාම තමයි මේ දැනගත්තේ මොකද හේතුව කියලා YouTube වීඩියෝවක් මා විසින් පළ කරන ලද YouTube වීඩියෝ සම්බන්ධයෙන් කරන විමර්ශනයකට තමයි මාව කැඳවලා තින්නේ. ඉතින් අද දින මම පෙනී සිටිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ. අපි බය නැහැ. සත්‍ය වෙනුවෙන් හැමදාමත් අපි සටන් කරනවා. මේ රටේ මේ වෙනකොට 110කට පමණ කරන්ට් බිල් විදුලි විසන්ති කරලා තියෙනවා. ඉතින් හරිම කනගාටුයි. දෙමාපිය බඩගින්න ඉන්නවා දරුවන්ට කන්න දෙන්න. ඉතින් ඇත්තටම සාගතයක්. ඉතින් පිපිරිමින් තිබෙන සාගතයක් උඩ අපි ඉන්නේ. ඉතින් අපි මේ ගිනිකන්ද නිර්මාණය කරපු ඒ දේශපාලනයන්ට විරුද්ධව සෑමදාම සටන් කරනවා රට දාලා යන්නේ නැහැ. ඒක තමයි කියන්න ඕනේ. කොහොම ඉස්සෝදී? ප්‍රශ්න ආදී? දැන් ඔය යාගෙන පළට දැන් ගැසට් කරනත් මේ යෝජනා කරලා තියෙනවා. ඔව්. මේකත් අතර සම්බන්ධයක් තියෙනවද? නැහැ මේ තාම ඒකයි මං හිතන්නේ නැහැ. ඒක ඇවිල්ලා නැහැ තාම නේ. ඒක තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඒක එන්න කලින් චුට්ටක් බය කරන්න අදහසක් තියෙනවද දන්නෙත් නැහැ. ඉතින් බය වෙන්න නෑ. මොකද අද එන්න කියලා තියෙන මේ එන්න කියලා දැක්කා. ඔව් අද මේ එන්න කියලා නෑ. ඒගොල්ලෝ ගෙදරට ආවා. ගෙදරට 3-4 පාර. ඔව් 3-4 පාරක් ආවා. ලිඛිතව දැනුම් දුන්නේ නැහැ. ඉතින් අද එන්න කියලා තියෙනවා. මේ මං පිටුපස්සේ මගේ ලෝයේ මාර්ගයෙන් මං අද දැනුම් දුන්නා. මං අද එනවා කියලා. ඉතින් බය කරන්න නම් හදන්නේ ඉතින් ඒක නම් ඉතින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. නෑ මට විතරයි එන්න කියලා තියෙන්නේ. මම හිතන විදිහට කෝල් රෙකෝඩ් එකක් සම්බන්ධයෙන් තමයි මට හිතන විදිහට දන්නේ නෑ මොකද්ද කියලා මගේ වීඩියෝස් කීපයක් තියෙනවා. ඉතින් මේ මම හිතන විදිහට මේ කෝල් රෙකෝඩ් එකක් සම්බන්ධයෙන් තමයි මේගොල්ලෝ කැඳවීමක් කරන්නේ. දිරාන් අලස් මහත්තයාට හරි දේශබන්දු තෙන්නකෝල් මහත්තයාට හරි ගත්ත කෝල් එකක් තමයි. හරි බොහොම ස්තුතියි. මොකයිද? CID ගරවයි. ඇයි දැන් මේක හැමදාම මොකද්ද මේ? ඉතින් මේ මරත් කියලා විනෝදයක් තියෙන්න බෑ. ඉතින් මේක තමයි මගේ විනෝදය. ඉතින් හැමදාම ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවා, මේ පාලකයන් විරුද්ධව වැඩ කරනවා. ඉතින් මේක තමයි මගේ විරෝධේ. අද මොකද්ද කර විරුද්ධ වැඩේ? අද මං හිතන්නේ මේ කෝල් රෙකෝඩ් එකක් සම්බන්ධයෙන් හරි මොකක් හරි YouTube වීඩියෝ එකක් සම්බන්ධයෙන් මං බොහෝ දුරට හිතන්නේ කෝල් රෙකෝඩ් එකක් කියලා තමයි. කෝල් රෙකෝඩ් එකක් සම්බන්ධයෙන් තමයි මාට අඳගහන්නේ මේක. මොනවද මෑත කාලේ දාපු කෝල් රෙකෝඩ්? මං හිතන්නේ ටිරාන් අලස් මහත්තයර දැම්මා කෝල් එකක් ඒ සම්බන්ධයෙන් හෝ දේශබන්දු තෙන්නකෝන් මහත්තයර ගත්ත කෝල් එකක් සම්බන්ධයෙන් තමයි මට මේ අඳගෙන කරන්නේ. අයි දැන් පනතකුත් ඇවිල්ලා තිනවා නේ. පනතත් එක්කම දන්නේ නැහැ. පනත් වලට මේ රටේ මිනිස්සුගේ කටවල් වහන්න බෑ. මේ පීඩනය මේ මිනිස්සුන්ගේ කරන් කපලා මිනිසුන්ට කන්න නැහැ. ඒවා දැන් මේ මිනිස්සු සාප දෙනවා. දැන් ඔය සාප ඉතින් වදින ඔය අහසට දෙන සාප වදිනවා. මේ කොයිලාවයි හරි මේක දිගින් දිගටම කරන්න බලාපොරොත්තු. දැන් පනත ආව ගාම ඔක්කොම හැලෙනවනේ ඔයගොල්ලෝ. නෑ එහෙම ඒ කවුද කියන්නේ? ඒ ඒගොල්ලා දාන පනත් දැන් මොන තරම් දේවල් දැම්මද අප්පා. දැන් අධිආරක්ෂිත කලාප ගේන්න නැතුවා, එතකොට පුරුණුත්ථාපන පනත් ගේන්න නැතුවා, ඒවා ඔක්කොම කරා. ඉතින් අපේ ඔළුවට පිස්තෝලෙ දික්වත් ඉතින් අපි බය වෙන්නේ නැහැ. අපේ වැඩේ කරගෙන යනවා. අපි මිනිමරලා මංකොල්ල කාලා දැන් මගේ ගෙදරට වට කරනවා. 10 දෙනෙක් විතර ඇවිල්ලා ජීප් දෙකක් ඇවිල්ලා ඉතින් මම බැලුවා මම මිනිහක්වත් මැරුවද කියලා. ඔව් මේ මොකදේ මම මේ කල්පනා කරේ. අකෝ මම මිනිහක්වත් මැරුවද? මේ වයිෆ් ඇව්වා, මගේ අම්මලා ඇව්වා, මේ ඔයා මේ මිනිස්සෙක්වත් මැරුවද කියලා. ඒවල මෙච්චර මේ පස්සෙන් ගියේ. ඔව් දැන් එතකොට ගිහිල්ලා ඉන්න පුළුවන් වේද? බලමු ඉතින්. මේක ඇතුළට ගියේ කෙනෙක් නම් ලේසියෙන් එළියට ඇවිල්ලා නැහැ. හැබැයි මේ දවස් ටිකේ ගියේ සද්දවස් හැරේ වල ඔක්කොම ආවා. අද මේ පාරෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. බලමු. එහෙම වුණත් ඉතින් හොඳයි. හරි දැන් හරි.
මේ වගේ වැඩ කරන්න.